ආයුබෝවන් ඔබ සැමටම අද අපේ සාකච්ඡාවට සහභාගි වෙන්න අපි ආරාධනා කරේ ලී කොළවැවේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට. අපි බොහෝ විට අපි මේ සාමාන්‍යයෙන් අර චාරිත්‍රානුකූලව මේ වගේ එහෙම දහම් දේශනාවක් කරන ඒ ක්‍රමවේදයට නෙමෙයි මේ සාකච්ඡාව කරන්නේ. අපි දහම් ගැටලු ඊළඟට ඒ සාකච්ඡාවෙන් මැද වෙන ගැටලු අපි තේමාවක් විතරයි සාමාන්‍යයෙන් මුලදී තෝරගන්නේ. එතකොට මේකේ නරඹන්නන්ට ටිකක් පහසු වෙනවා. ඒගොල්ලොන්ගේ විමර්ශනයට එක්තරා ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලාගේ අර්ථකථන දැක්වුවාම අන්න ඒ පරමාර්ථය උඩ තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ මේ චැනලේ ඔස්සේ. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි ඔබ වහන්සේගේ මේ කාල වේලාව අපට ලබා දුන්නාට. මම අපි ප්‍රශ්නෙම පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. එතකොට අපිට ඒ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, දැන් අපි මේ භාවිතා කරන දෙයක් තමයි සම්මාදිට්ඨිය, හරි දැක්ම. එතකොට ඒ හරි දැක්ම අපට යම් ආකාරයකින් මේ ධර්ම ගවේෂකයෙකුට ලැබිය යුතුයි ඔහුට හෝ ඇයට එතනින් ඉදිරියට යන්න. එතකොට අපට ක්‍රමවේද බොහෝ තියෙනවා. අපට අපේ ත්‍රිපිටකයේ තියෙනවා, ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ඉන්නවා, ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්, බණ දේශනාවට සහභාගී වෙන්න පුළුවන්, අපට සිල් ගන්න වැඩසටහන, ඔය පොයේ දවස්වල ඒවා, මේ හැමතැනකින්ම මේ උත්සාහය කරන්නේ මේ ගවේෂකයෝ විශේෂයෙන්ම බෞද්ධයන් යම් දැක්මකට අඩුම වශයෙන් දැක්මකට එන්න. ඉතින් ඒක නිසා මං කැමති වහන්සේට ආරාධනය කරන්න, දැන් අපි යහපත් එහෙම නැත්නම් හරි දැක්ම කියන්නේ කුමක්ද, ඊට පස්සේ අපි එතනින් එහාට කතා කරමු කොහොමද ඒ දැක්මට අවතීර්ණ වන්නට තියෙන ක්‍රමවේද. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඉස්සර කරන්නේ කොහොමද හරි දැක්ම කියන එක? අඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. අපි ඒ විදිහට තමයි ආරම්භ කරන්නේ. මොකද මේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා පමණයි, දුෂ්ටාචින් සඳහා මේක මේ ධර්ම අවබෝධ වෙනවා අඩුයි, තේරෙනවා අඩුයි. ඒ නිසා අපි මේ කරන සාකච්ඡාව අපේ ගෞරවනීය වෛද්‍යතුමා මේ කරන මහා කාර්යභාරය ලෝකයටම ප්‍රඥාවන්තයින්ගේ අවධිය සඳහා පිටුවහලක් වේවා කියලා මුලින්ම හෘදයාංගම ආශිර්වාද කරමින් තෙරුවන් සරණයි. ලක්වාසි ලෝකවාසි සෙලෝම බෞද්ධ ජනතාවට මුලින්ම සඳහන් කරන්න ඕනේ, අපේ ડોක්ටර් කතා කරා මේ බෞද්ධයින් සඳහා කියන කාරණාව. එතනදී සමහර විට අවබෝධයක් යන්න පුළුවන්, මේ අනිවිඩයක් යන්න පුළුවන්. බෞද්ධ කියන්නේ බුද්ධාගම පෙරටු කරගත්ත පිරිසක් නේ ඉන්නේ ලෝකෙ ගොඩක් ඉන්න ඇඟවල, ලංකාවේ සහ ලෝකෙ. එතකොට බුද්ධාගම මුල් කරගත්ත පිරිස විතරක් ගම්‍ය වෙන්න පුළුවන්. එනිසා සඳහන් කරන්න ඕනේ මෙහෙම, බෞද්ධ කියන අර්ථයෙන් අපි අර්ථවත් කරන්නේ මේ අවබෝධය කරා යන සියලු දෙනා, ප්‍රඥාවන්ත ගමනක යන සියලු දෙනා, බුද්ධිමත් සියලු දෙනා කියන අර්ථය. හරි ස්වාමීන් වහන්සේ, ඒක පැහැදිලි, ඒක පැහැදිලි. ඒක අර මං හිතන්නේ, මං අර ඒ බෞද්ධයන් සඳහා කියන වචනේ නිකන් පොඩ්ඩක් ඒක, එතකොට ඒක සීමා සහිත වෙනවා. ඔව්, ඒක පිළිගන්නවා. මේ මොකද බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ ડોක්ටර් මේ සියලු දෙනාගේ හිතසුව පිණිසනේ නේද? එතකොට තරත දික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි. ඒක නිසා තමයි අපිට මේ පණිවිඩය මුලින්ම දෙන්න වෙන්නේ. මොකද නැත්තම් අපි කොටුවකට, සීමාවකට, රාමුවකට අහු වෙනවා නේද? ඒක නිසා.
එතකොට දැන් අපේ ආචාර්යතුමා මේ සඳහන් කරන ආකාරයට මගෙන් අහන්නේ මේ සම්මාදෘෂ්ටියට පත්වෙන ආකාරය සම්බන්ධව. එතනදී මම මෙන්න මේ විදිහට කියන මොකද මම මේ කතාව පැහැදිලිව පෙන්නන්න නම් දැන් අපි ගොඩාක් අපේ සාමාන්‍යයෙන් බෞද්ධ ආගමේ පිරිස් පරිශීලනය කරන්නේ මේ පොතනේ පොත තමයි පාවිච්චි කරන්නේ. එතකොට පොත පාවිච්චි කරගෙන ඒ පොතේ තියෙන කරුණු කාරණා වලට සාපේක්ෂව තමයි මේ මාර්ගය ඉදිරියට යන්නේ. එතකොට දැන් මට ගොඩාක් දුරට මෙතනදි කියන්න වෙන්නේ මම මේ පොතේ තියෙන විදිහටම නෙමෙයි මේ විග්‍රහය කරන්නේ මම. මොකද මම මේ කතාව කියන්නේ ගමන් මාර්ගයක ගවේෂණාත්මක මාර්ගයක ඇවිල්ලා ඒ ගමන් මාර්ගය සාක්ෂාත් කරලා ඒ තුළින් ලැබිච්ච අවබෝධයෙන් තමයි මේ කතාව කියන්න වෙන්නේ මට. ඒක ඒක වඩාත් සුදුසුයි ස්වාමීන් වහන්සේ. එතකොට අත්දැකීමෙන් අත්විඳීමෙන් පැවසෙන දෙයක්නේ. එතකොට ඒක මං හිතන්නේ වඩාත් හොඳයි බෙදා හදාගන්න. අනිවාර්යයෙන් ඒක නිසා දැන් අපිට අපි මුලින්ම ඒ සම්බන්ධව කතා කරද්දී දැන් අද වර්තමාන යුගයේ වෙන විට මේ මනුස්ස ප්‍රජාවට නිවීම කියන කාරණාව එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන බෞද්ධයාගේ එකම ගැලවීමේ මාර්ගය කියමුකෝ ඒ කියන තැනට එන්න අනිවාර්යයෙන්ම සම්මා දෘෂ්ටියට පත් වෙන්න ඕනේ කියන එක කියලා දෙනා දන්න කාරණාව. නමුත් දැන් භාවිතා වෙන ආකාරයට අපිට ගොඩාක් ඇහෙන ආකාරයට අපි පොත පරිශීලනය කරලා ඒ ඔස්සේ තමයි ක්‍රමානුකූලව දැන් මේ ගවේෂණාත්මක අධ්‍යාත්මික ගවේෂණය සිද්ධ වෙගෙන යන්නේ. එතනදී අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ කොතනද යා යුත්තේ කොතෙන්ටද. දැන් ඉන්න තැන ගැටලු ගොඩක් තියෙනවනේ. ඔක්ට අපිට ඇහෙනවා දැන් ඔව් එහෙනම් කියන ස්වාමීන් වහන්සේ. ඉන්න තැන ගැටලු ගොඩක් තියෙනවා. දැන් ඒක අපි මම නැවත නැවත පුන නොකිව්වත් අපි සියලු දෙනා දන්න පොතපතේ සඳහන් ආකාරයට සහ අපිට දැනෙන ආකාරයට මේ දුකින් ගැලවීමේ මාර්ගයක් අනුගමනය කරගෙන තමයි යන්නේ නේද? හරි. එතකොට දැන් ඒ යන ගමනේදී එහෙමනම් අපි දුකක් මත ඉඳගෙන තමයි සතුට කියන නිවීම කියන කාරණාව හොයන්නේ ඕනම කෙනෙක්. දුක මත පිහිටා සිට නේද? එහෙමයි. එතකොට දුක තියෙන්නේ කොතනද? දුක හටගන්නේ කොතනද? දුකෙන් මිදෙන්නේ කොහොමද? දුකෙන් නිවන මාර්ගය මොකක්ද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපිට සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතයේ නිරන්තරයෙන්ම දැනෙනවා මෙතන නිරන්තරයෙන්ම මම නම් වූ ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. මම කියන හැඟීමක්, මම කියන දෘෂ්ටියක් සහිතව අපි මෙතන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ මම කියන කෙනාට තමයි මේ පුදුමාකාර විදියට දැනෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක, පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාස දුක මේ ආදී කියන සියලු දුක්ඛන්දට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ දුක්ඛන්දට මුහුණ දෙන්න සිද්ධ වෙන මම නම් වූ කෙනාට එතනින් ගැලවීමේ මාර්ගයක් මේ බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා ඉදිරිපත් කරන්නේ. හරි. එතකොට අපිට අපි ඇයි එතන දුක කියන තැන වාසය කරන්නේ කුමක් පදනම් කරගෙනද කියන එක අපිට මුලින්ම විමර්ශනය කරන්න වෙනවා. එතනදී අපිට ගම්ම වෙනවා අපි අහන දේශනාවලින් ධර්ම දේශනාවලින් බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට
මේ අවිද්‍යාව කියන පදනම මත ඉඳගෙනයි අපි මේ දුක කියන කාරණාවට අත තියන්නේ. ඒක පැහැදිලිනේ. මේවා අවිද්‍යාව තුළ ඉඳගෙනයි අපි මේ දුක කියන එක විඳින්න යන්නේ. එහෙමනම් අවිද්‍යාව තුළ තමයි අපිට මුණ ගැහෙන්නේ. අවිද්‍යාව අපි දැන් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේදී අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ ගොඩ නැගෙන්නේම සම්මා දෘෂ්ටියක් නෙවෙයි, හරි යහපත් දැක්මක් නෙවෙයි, මිත්‍යා දෘෂ්ටියක්මයි. හරි. මිත්‍යා දෘෂ්ටියක්මයි. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවී නිදහස් වෙලා යථාභූත ඥානයට, එහෙම නැත්නම් සම්මා දෘෂ්ටියට යම්තාක් කෙනෙක් පත් වුණොත් විතරමයි ඒ දුකින් ගැලවීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. නිබ්බානං පරමං සුඛං කියන ස්වභාවයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. හරි සමහරු. එතනදී දැන් නොයෙක් නොයෙක් විග්‍රහ තියෙනවා සමාජ සම්මතියේ, නොයෙක් නොයෙක් ආකාරයක් තියෙනවා. අපි දැන් අපි කරන අහන දැනෙන සාකච්ඡා වලින් අපි දකින ගොඩාක් දෙනෙක් කියනවා මේකට කාගේවත් උවමනාවක් තියෙන්න අවශ්‍ය නැහැ, નિરાයාසෙන් සිද්ධ වෙන එකක්. එතකොට කියන කාරණාවල් අපිට ගොඩක් ඇහෙනවා, ගම්‍ය වෙනවා, පැහැදිලි. නමුත් මම දකිනවා දැන් මෙතන අවිද්‍යා භූමිය තුළ මම නම් වූ කෙනෙක් වාසය කරනවා කියලා දැනෙන ස්වභාවයක් තුළනේ මේක කරන්නේ. එතනදී අපිට මුලින්ම කල්යාණ මිත්‍රයෙක්ගේ සේවනය අවශ්‍ය වෙනවා. මේ අධ්‍යාත්මික ගවේෂණයේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. ඒ මුණ ගැහෙන කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඒක ආකාර තුනකට තමයි තියෙන්නේ මේ ශාසනය. කල්යාණ මිත්‍රයා මේ මාර්ගය තුළ එයා පැහැදිලිවම දුක කියන කාරණාව පිළිබඳව හොඳටම දන්න, දුක පිළිබඳව දැකගත්ත කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ දුකට හේතුව මොකක්ද කියන කාරණාව පිළිබඳව හොඳටම දන්න සහ ඒ හේතුව ගැන හොඳටම දැකගත්ත කෙනෙක් වෙන්න ඕනේ ප්‍රත්‍යක්ෂයෙන්. ඊට පස්සේ දුකේ නිවීම ගැන හොඳටම දන්න, දුකේ නිවීම ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් වෙන්න ඕනේ. දුක නිවා ගන්න මාර්ගය පිළිබඳව දන්න, ඒ මාර්ගය අනුගමනය කරලා ඒ තුළින් තමයි දුක නිවාගත්ත කෙනෙක් වෙන්න ඕනේ. අන්න එයාට පුළුවන් තව කෙනෙකුට මේ දුකින් ගැලවීමේ මාර්ගය කියලා දෙන්න. අපේ ඩොක්ටර්. එහෙනම් කියන්න ස්වාමීන් ඔව්. එතකොට එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික විදියට ක්‍රමවේදය අනුගමනය කරගෙන ගියොත් අපිට පොත්පත් කියවල තමයි මේ කාරණාව කරන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් බොහෝ ගැටලු තැන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද සමහර විට බුද්ධ දේශනාම නෙමෙයි වෙන්න පුළුවන් අපිට මුණ ගැහෙන්නේ. පොත්පත් වලින් නොඑක් නොඑක් අයගේ අදහස් මතිමතාන්තර වෙන්න පුළුවන්නේ. ඒක නිසා දැන් හරියටම මේ මාර්ගයේ අවබෝධ කරපු කෙනෙක්, දුක නිවාගත්ත කෙනෙක් යම් ක්‍රමවේදයක් පැහැදිලි කරනවා නම් ඒ ක්‍රමවේදයේ වරදින්න විදිහක් නැහැ. ඒ මාර්ගයේ පැහැදිලි, ඒ මාර්ගයේ පිරිසිදුයි, ඒ මාර්ගයේ නිවැරදි. දැන් ඒක නිසා අපි මේ අධ්‍යාත්මික ගවේෂණය කරගෙන යද්දී අතරමඟදී තැන් තැන්වල, හිර වෙන තැන්වල, පුංචි ගැටලු මතුවෙන තැන්වල අපිට කෙලින්ම කල්යාණ මිත්‍රයාගේ ඒ අවබෝධයත් එක්කන් කල්යාණ මිත්‍රයාගෙන් ඒ ගැලවෙන්න ඕන තැන හදාගෙන निराකරණය කරගෙන අපිට ඉදිරියට ඒ ගමන යන්න පුළුවන් වෙනවා. හැබැයි එතනදී මම මෙහෙම කියනවා, දැන් පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන ආකාර තුනකටනේ දැන් මේ
මාර්ගය තියෙන්නේ. එහෙමයි. එතකොට පරියාප්ති ශාසනය කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍රයා විසින් භාවිතා කරලා මේ යන මාර්ගය අනුගමනය කරන ක්‍රමවේදය ගැන ඒ ආර්ය ශ්‍රාවකයාට කියලා දෙන ක්‍රමවේදය. මෙන්න මේකයි දරුව පාර, මෙන්න මේ විදිහටයි ඔබ එයා යුත්තේ, මෙන්න මේ සම්මතය තුළ පුදුමාකාර විදිහට අපි මේ මමත්වය තුළ දෘෂ්ටි ජාලයකට අහු වෙලා ඉන්නවා. මෙන්න මේ දෘෂ්ටි ජාලාවෙන් ගැලවෙන්න මෙන්න මේ විදිහටයි. එතකොට ඒ අපි හදාගෙන තියෙන රාමු පොටු පවුරු වැට කඩලු ගලවලා ගලවලා සිඳලා බිඳලා කුඩුපට්ටම් කරලා දාන්නේ මෙන්න මේ විදිහටයි. ඒ ඒ දේවල් වලින් අපි දෘෂ්ටිගත වෙලා ඉන්න තැන් වලින් ගලවලා කල්‍යාණ මිත්‍රෙක් පාර පෙන්නලා දෙනවා. එතකොට දැන් තමන් තුළ මෙච්චර කාලයක් ගොඩනගාගෙන තිබිච්ච නොයෙක් දෘෂ්ටි, නොයෙක් මතවාද, ඒ වගේ නොයෙක් දේවල් අර අවබෝධයත් එක්ක අර සාකච්ඡාවත් එක්ක ක්‍රමානුකූලව එයාගෙන් ගැලවිලා ඉවත් වෙනවා. ඒ ගැලවිලා ඉවත් වුණාට පස්සේ කල්‍යාණ මිත්‍රයන් පාර පෙන්නනවා, මෙන්න ඔබට කරන්න යමක් තියෙනවා. ඒකට තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඔබට කරන්න යමක් තියෙනවා. අන්න ඒක ඔබ කරන්න. එතකොට ඒ කරන ක්‍රමවේදය කියලා දෙනවා. ඒ ක්‍රමවේදය තමන් විසින් අනුගමනය කරොත්, ශ්‍රාවකයා විසින්, සුතවත්තාර්ය ශ්‍රාවකයා විසින් අනුගමනය කරොත්, එයාට නිරායාසෙන් මේ ප්‍රත්‍යක්ෂ භාවයට තමා තුළින්ම ඕපනයිකෝ පච්චත්තං වේදි දබ්බෝ කියන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ එයා මිත්‍යා දෘෂ්ටියේ හිටපු කෙනෙක් සම්මා දෘෂ්ටියට පත් වෙනවා කියන තැනට ඒ අවබෝධය ලබන්න පුළුවන්. මේ ලෝකයේහි මේ මම නම් වූ මෙතන කෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් බාහිරින් ලෝකයක් තියෙනවා කියන අපි මේ දකින මේ ස්වභාවයේ ඇත්ත පැත්ත මොකද්ද කියන හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. ස්වාමිනාත මම පොඩ්ඩක් බාධා කරන්න. දැන් ඔව් වහන්සේ යෝජනා කරා මේ කල්යාණ මිත්‍රේ කමුීමේ කියන වැදගත්කම හා අවශ්‍යතාවය. එතකොට ඔබ වහන්සේ යෝජනා කරනවාද එතකොට ඒ පුත්පත්වල හැදෑරීමෙන් හෝ අනිවම ගවේෂණය කිරීමෙන් පළක් නැහැ කියලා අදහසක් ඔබ වහන්සේ දෙනවාද? එහෙම නැත්නම් ඒවත් එක්කම කල්යාණ මිත්‍රේ කම්මෙන්න ඕන කියන අදහසද කියන්නේ? නෑ, දැන් අපේ ආචාර්යතුමා මෙහෙමයි, අපි දැන් අපිට මෙහෙමයි, දැන් අපිට මේ ලෞකික භූමියට එහෙම නැත්නම් මනස කියන ස්වභාවයට දැනට දැනෙන්නේ මෙතන මමෙක් ඉන්නවා කියලානේ. දැනට පැහැදිලිද? දැනට දැනෙන්නේ මමෙක් ඉන්නවා කියලානේ. එහෙමයි එහෙමයි සමහරවිට. අන්න ඒ මම කියන කෙනාගේ තනින් මම ඒ කතාව කිව්වා මුලින්, ඒ දැනට මමෙක් ඉන්නවා කියලා දැනෙන කෙනාට තමයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන, ඒ සද්ධර්මය ශ්‍රවණය කරලා ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරලා මේ ගමන අවසන් කරන මාර්ගෙ පේන්නේ වෙන්නේ. හොඳද? මට පුළුවන් මෙහෙම දෙයක්ත් කියන්න. අවුරුදු කාට හරි පුළුවන් තර්කයක් දාන්න. ස්වාමීන් වහන්සේ, මම කිසිම ගුරුවරයෙක් ඇසුරු කරේ නැහැ, කිසිම කල්යාණ මිත්‍රයෙක් මට මුණ ගැහුනේ නැහැ, මම තනියමයි මේ ගවේෂණය කරේ, එහෙම කියලා කියන්න පුළුවන්නේ. එතකොට පොත්පත් පරිශීලනය කරා, නොයෙක් නොයෙක් දේවල් වලින් අපි ගත්තා, උකහා ගත්ත කරුණු කාරණා මත තමයි මගේ මේ ගමන අවසන් කරේ කියලා කියන්න පුළුවන්නේ. එතනදි මම කියන්නේ දැන් අපි හිතමු පොත්පත් ලියලා තියෙන ඒ කරුණු කාරණාවල හරියටම පිරිසිදුව පැහැදිලිව ගමන් මාර්ගය යම් තාක් මට්ටමට කාට හරි පෙන්වන්න පුළුවන් වුණාට, දැන් අපිට ඒ පොත ලියපු කෙනාගේ එයාගේ නියම අර්ථය, එයාගේ නියම ඉලක්කය බලන කෙනාට හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවද, තේරෙනවද කියන කාරණාව ගැන ගැටලුවක් තියෙනවා නේද? එතකොට ඒක අහන්න කෙනෙකුත් නැහැ නේ යාට, විසඳ ගන්න කෙනෙකුත් නැහැ නේ යාට. ඒක නිසා
හැබැයි මං අන්තිමට එනවා මේක අන්තිමට වෙන්නේ කවුරුත් නිසා නෙවෙයි කියන තැනට මං එනවා. මේ ඒක වෙනම කතාවක්. මං කියන්නේ මේ දැනට මෙතන මමෙක් ඉන්නවා කියන දෘෂ්ටිය තුළ ඉන්න තාක් කල් මේ ගැටලුව තියෙන්නේ. හොඳද? निराකරණය කරගන්න. ඊට පස්සේ දැන් අපි හිතන්නකෝ අපේ යම් තාක් කෙනෙකුට ජීවිතයේට මම පුංචි උදාහරණයක් ලෞකික වශයෙන් කියන්නේ ජීවිතයේට අපි කියමු නගරයකට කොළඹ නගරයට ගිහිල්ලා නැහැ ලංකාවේ නම්. හොඳද? හැබැයි යන්න අවශ්‍යතාවය තියෙනවා. අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒ අවශ්‍යතාවය තිබුණාට එයාට යන්න පාර දන්නෙත් නැහැ, කවදාකවත් ගිහිල්ලා නැහැ, යන විදිය දන්නෙත් නැහැ. එයා පොතකින් කියවනවා. පොතකින් කියවලා තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් එයාට කිසිම අයිඩියා එකක් නැහැ. කොළඹ යන ගුවමනාව තියෙනවා. නමුත් එයා පාරට බැහැලා ඔහේ යනවා ඔළුව හැරිච්චත්. හන්දද? එතකොට එහෙම ගිහිල්ලා ගිහිල්ලා එහෙම යද්දි දැන් අර පොත කියවලා තේරුම් ගත්ත විදියට සමහර විට අතරමැද්දේ ඒ හැරෙන්න ඕන දැන් යන්න ඕන මාර්ග, යන්න ඕන භාවිතා කරන්න ඕන ක්‍රමවේද, ඒ ගැන හරි හැටි අවබෝධයක් නැතුව සමහර විට පාර වරදින්නත් පුළුවන්නේ. නිශ්චිත නෑනේ. ඊට පස්සේ සමහර විට කිසිම කෙනෙක්ගෙන් අහන්නේ නැතුව ඔහේ බිම් බලාගෙන පාර දිගේ යනවා. ඒ ගිහිල්ලා 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 අන්තිමටම ඔළුව උස්සලා බලනවා මම මේ කොහෙද ඉන්නේ. ඊට පස්සේ කාගෙන් හරි අහනවා මම මේ කොහෙද ඉන්නේ. දැන් ඔයා මේ කොළඹ නගරයට ආසන්න වෙලා ඉන්නේ කියලා එතකොට කවුරු හරි කියලා දෙනවා. එයා නොදැන හරි කොළඹ ගිහින් තියෙනවා. හැබැයි දැනගෙන නෙමෙයි, නොදැනයි ගිහින් තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. නමුත් අර මං කිව්වේ අවදානමක් තියෙනවනේ. දැන් ඒ යන පාර වෙනස් වෙන්න පුළුවන්නේ. ඒ නිසායි මං කිව්වේ සාමාන්‍යයෙන් අපි විද්වත් විදියට මේ අධ්‍යාත්මික ගමන් මාර්ගය යනවා නම් මේ මාර්ගය තුළ අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් හරියටම පාර අහගෙන දැනගෙන තමයි යන්න ඕනේ. එතකොට මේ මග වරදින්නේ නැතුව ගමන යන්න පුළුවන්. නැත්තම් බොහෝ නොයෙක් නොයෙක් කරදර, පීඩා, බාධා එන තැන්වලදී ආපස්සට වැටෙන්න පුළුවන්නේ. ඒක තේරුම් ගන්න. ස්වාමිනාස දැන් කවුරු හරි අපට මේ ගවේෂණයේදී කවුරු හරි අපට මගදීන් හම් වෙනවා. ඒ හම්බ වෙන එක්කෙනා කියනවා මම අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියනවා. ඒක නිසා මං කියන දේ අහන්න කියලා. දැන් මං හිතන්නේ අපිට මේ ඇත කාලේ වුණත් අපිට බොහෝ දෙනු කියනවා අපි අවබෝධ කරගත්තේ කියලා. එතකොට හරියට මේ ගවේෂකයා දන්නේ කොහොමද මෙයා අවබෝධ කරගත්ත කෙනෙක්ද නැද්ද කියලා? ඒ කියන්නේ ඒ ගවේෂකයාට අවස්ථාවක් තියෙන්න ඕන ඒ අවබෝධ කරගත්තා යැයි කියාගත්තා කියන තැනත්තාවත් යම් කිසි පරීක්ෂණයකට ලක් කරන්න ඒ ගවේෂකයාට සිද්ධ වෙනවා. ඒ යන මාර්ගයේ මොකක් හරි පොඩි ටෙස්ට් එකක් හරි මොකක් හරි කරලා නැත්නම් උදාහරණයක් හැටියට කවුරු හරි කිව්වොත් මම අවබෝධ කරගෙන ඉන්නේ මාව අනුගමනය කරන්න කියලා වසර ගණනාවක් ගියාට පස්සේ අර ශාවකයාට තේරෙනවා මේක මහා මෝඩ වැඩක්, මට කිසි දෙයක් මන් දැක්කේ නෑ, මන් දැන් සෑහෙන වෙහෙස මහන්සි වුණා කිව්වම ඒ තියෙන වසර ගානම නිකන් අපත යනවා වගේ වැඩක් සිද්ධ වෙයි නේද? ඒ කියන්නේ කවුරු හරි කියව පමණින් අපි කොහොමද දන්නේ මම අවබෝධ වෙලාද කියලා? හරියටම හරි. එහෙම බෑ. එහෙම කියන කියන පළියට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්නේ නැහැ නේද? එතකොට මේක දැන් බුදුන් වහන්සේ පෙන්නන්නේ මේක කවුරුත් කියන නිසාවත් පිළිගන්න එපා. පොතපතේ තියෙන නිසා පිළිගන්න එපා. අමාතුලින් නේද ඒක තියෙනවනේ අර මේ පරම්පරාවෙන් ආවට තර්කවලට ගැලපුණාට න්‍යායවලට ගැලපුණාට නේද? එහෙම පිළිගන්න අවශ්‍ය නැහැ. එහෙම එහෙම තියෙනවනේ මේක තමාගේ අවබෝධයෙන් තමන්ගේ ප්‍රඥාවෙන් විමර්ශනය කරලා තේරුම් ගන්න ඕනේ මේ කල්යාණ මිත්‍රයා මේ 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 දැන් මම ඔබතුමාගේ වගේ මම අවබෝධ කරලා තියෙන්නේ කියලා කවුරු හරි කෙනෙක් කිව්වට එයා පිළිගන්න බෑනේ. එතකොට මේ ධර්මය ડોක්ටර් මේක සාන්දෘෂ්ටිකයි. මේක අවදාකත් අවුරුදු ගාණක් ගිහින් කතන්දරයක් නෙමෙයි. ඒ කියලා දෙන මාර්ගය මේ කියන වෙලාවේ ඉඳලම මේ මේක දිට්ඨ ධම්මයි.
මේක මේ මොහොතේ ප්‍රතිඵල ලැබෙන ධර්මයක්. ඒ කියලා දෙන කාරණාව මේ මොහොතේ එයාට දැනෙන්න ඕනේ. මේ මාර්ගය ඔස්සේ මේ 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 මනුස්සයා, එතකොට එයා දන්නේ නැහැ මෙයා කවුද කියන්නේ. මේ මනුස්සයා මේ කියන කාරණාව මං බලන්න ඕනේ. බලපුවාම මට දැනෙන්න ඕනේ, මට දැනෙන්න ඕනේ මෙයා කියන මේ කාරණාව තුළින් මගේ හිතේ තියෙන යම්තාක් ගින්නක් තියෙනවා නම් ඒ ගින්න නිවිගෙන යනවා. ඒක තමන්ට දැනෙන එකක් නේ. රාග දේශ මොහ ආදී වශයෙන් තියෙන මේ කෙලෙස් ගින්න නිවිගෙන යනවා. තමන්ට දැනීගෙන දැනෙන්න ඕනේ. පැහැදිලිද? එහෙම නැත්තම් ඒක පිළිගන්න බෑනේ අවුරුදු ගාණක් ඒක කතා කරන. ඒක හරි. එතකොට ඔබ වහන්සේ කියන්නේ දැන් ඒ කවුරු හරි කියනවා මම මේ ප්‍රත්‍යක්ෂ කරලා දින්නේ, ඒක නිසා මම කියන දේ අහන්න කිපම ඒ ශ්‍රාවකයාට අවස්ථාවක් ලැබෙනවා ඒක තමන්ට දැනෙන අයුරු පරීක්ෂා කරගන්න. හරි, අපි එහෙනම් ඔබ එනිම එයාට පුළුවන් අහන්න, ඔබ ඔබ ඔබගේ මොකද්ද ඔබ කියන ධර්මය, ඔබ මොකද්ද මේ කියන කාරණාව මට කියන්න. ඊට පස්සේ දැන් අර අවබෝධ කරා කියන කෙනෙක් ඒක අවබෝධ කරයි. මෙන්න මේ විදිහට කටයුතු කරන්න, මේ විදිහට කරත් ඔයාගේ හිතට දැනෙන මේ පීඩාව, දුක, වේදනාව, මේ කියන කාරණා ක්‍රමානුකූලව ගැලවිලා ඉවත් වෙලා යනවා. එහෙම නැත්තම් ඔබ මේකත් අරලා දාන්න. ඔබ මේක ඔබගේ දුක ගැලවෙනවා දැනෙනවා නම් ඔබ මේක කරගෙන යන්න. බය නැතුව කියන්න පුළුවන්, සාකච්ඡා මාර්ගයෙන් යන්න පුළුවන්. පැහැදිලිද? හරි, පැහැදිලි. දැන් අපි එතන යක් දැන් ඉදිරියට යන් සාල්ව. ඊට පස්සේ අහන්නකො ඩොක්ටර්. ඔව්, දැන් හරි, අපට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසුණා. ඒ කල්යාණ මිත්‍රයා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා, ඒ කල්යාණ මිත්‍රයා ධර්මය ප්‍රත්‍යක්ෂ කරපු එක්කෙනෙක් නම්, එතකොට දැන් උදාහරණයක් හැටියට දැන් ඔබ වහන්සේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා නම් ඔබ වහන්සේ කොහොමද ඒ ශ්‍රාවකයාට ඒ මාර්ගය පෙන්වන්නේ? ඔව්, එයාට දුක නිවා ගන්න මාර්ගය පෙන්නන්නේ කොහොමද කියලා නේ අහන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මුලින්ම එයාත් එක්ක මම කරන විදිය, මම කරන්නේ එයා 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 ඉන්න තැන බලනවා. එයා ඉන්න තැන, ඒ කියන්නේ එයාගේ මානසික මට්ටම, එයා දැනට දරන ආකල්ප, අදහස් සුදහස්, එයාගේ පවතින දෘෂ්ටි ජාලය, එයා ඉන්නේ කොතනද කියලා බලනවා. එතකොට අපි එකපාරටම අපි ඩොක්ටර් යම් කිසි කෙනෙකුට මේ පරමාර්ථ ධර්ම එකපාරටම ඔළුවට දැම්මොත් මේ සමහර විට එයාට මේ මේ මා ඒ කියන කෙනත් එපා වෙලා අතහැරලා දාලා පැත්ත පලා තිරනවා. මෙයාට මේ මක්කරි පිස්සුවක් කියලා හිතන්න පුළුවන්නේ එයා ඉන්න තැනට අනුව සාපේක්ෂව. එයින්දා මේ අපි හිතමුකෝ උදාහරණයකට මේ මොන්ටිසෝරි යන දරුවෙකුට උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් දුන්නා වගේ එකක් වෙනවා එතකොට, නේද? ස්වාමීන් වහන්සේ එහෙම කියන එකත් හරිද? ඒ කියන්නේ සම්මුති ධර්මය අහලා අහලා ඉන්න එක්කෙනෙකුට එකපාරම පරමාර්ථ ධර්මයක් කියපුවාම එයාට නොතේරෙනවා කියන එක, එහෙම ඔබ වහන්සේ උදාහරණයක් හැටියට එහෙම ඒ ඕ ලෙවල් කරන එක්කෙනෙකුට ඒක මම පිළිගන්නවා. එතකොට අපි බුදුන් වහන්සේගේ කාලේ බොහෝ දේශනා බොහෝ සූත්‍ර අහලා ඊළඟට ඒ යම් කිසි අවබෝධයකට පත් වුණා කියන මේ අපි ඒ කතන්දරේ අපි අහලා තියෙනවා බොහෝ අයගේ නම් මම මෙතන කියන්න සූදානම් නැහැ. එතකොට එහෙනම් බුදුන් වහන්සේ පෙන්වන්නේ ඇත්තේ පරමාර්ථ ධමයක්නේ. එතකොට සමහර විට අර සමහරු කියන වගේ ධර්මයට අහන්න සූදානම් කෙනෙකුට වචනයක් වුණත් ඇති මේ දැක්ම වෙනස් කරගන්න කියලා. එහෙම වුණාම ඔය අපි නිතර නිතර කියනවනේ දැන් ඔයගොල්ලන්ට මේ මම පරමාර්ථ ධර්මයක් කියන්නේ නැහැ, මම ඉස්සල්ලා අපි සම්මුතියෙන් පටන් අරමු ඊට පස්සේ යමු කෙනෙක්ෙත් පොඩි එහෙම ගැටලුවක් තියෙනව නේද ස්වාමීන් වහන්සේ? මම මගේ මේ පුද්ගලික මගේ මතය. නෑ නෑ, එහෙම එකක් තියෙන එක අහන්න ඕනේ ප්‍රශ්නයක්. දැන් ඒක තමයි මම කිව්වේ. දැන් කල්යාණ මිත්‍රයා ගුරුවරයා වෙනවනේ එතනදී, ශ්‍රාවකයා තමයි ශිෂ්‍යයා වෙන්නේ. එතකොට දැන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් ගුරුවරයෙකුට තේරෙනවා ශිෂ්‍යයා එක කතා කරද්දී එයා කොතනද ඉන්නේ කියලා. නැත්තම් එයාගේ ගුරුකමෙන් වැඩකුත් නෑනේ, හරි, නේද? හරි, ඒක සාධාරණ උත්තරයක්. ඊට පස්සේ එයාගේ මානසික ස්වභාවය තේරුම් අරන් තමයි ගුරුවරයා කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා ඩොක්ටර්,
දැන් බුදු කෙනෙක් පහළ වෙන්නෙම පරමාර්ථ වශයෙන් මේ යථාර්ථය පැහැදිලි කරන්නනේ මේ ලෝකේ. හැබැයි උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙලා දිට්ඨ ධම්මික දේශනා, සම්ප්‍රායික දේශනා, පරමත්ව දේශනා කියන ආකාර තුනකට මේ ලෝකේ මනුස්සත් එක්ක ගනුදෙනු කරනවා. දිට්ඨ ධම්මික දේශනා කියලා කියන්නේ දැන් මේ මමත්වයේ තුල ඇටිවෙච්ච කෙලෙස් බරින් ආඩ්‍ය වෙච්ච අවිද්‍යාවෙන් ගිලී ගිය සමාජයක් එක්කනේ ගනුදෙනු කරන්න තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඉන්න තැන බලලා ඒගොල්ලොත් එක්කන් කතා කරද්දි එයාට ඊට එහා දෙයක් කිව්වට වැඩක් නැහැ කියලා තේරෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට මේ අර එදිනෙදා ජීවිතේ කරගෙන යන රටාව කරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙල නිකන් සාමාන්‍ය විදිහට කතා බහ කරන දැන් අපි දන්න විදිහට කොසල් රජුරුවන්ට කොච්චර ධර්මයේ දේශනා කරාවත් වැඩක් නැහැ කියලා අහලා තියෙනවනේ. දහම පරමාර්ථය තේරෙන්නේ නැහැ. නමුත් උදේටත් හවසටත් කොසල් රජුරුව බුදුහාමුදුරුවෝ හම්බෙලාවිල්ලා බොහොම සුහද සාකච්ඡාවක් යෙදෙනවා. එතකොට එයාත් එක්ක කතා කරන්නේ රට පාලනය කරන දේවල් වල සම්බන්ධ දේවල්, ඒ වගේ නිකන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල්. සහ එයා හිතාගෙන ඉන්නවා මරුණට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා, පරලෝක වශයෙන් මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒ එතනදිත් ඒකට අදාළ කාරණා ටිකක් කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා මෙයාට මම මෙහෙම කිව්වට මේක නෙමෙයි ඇත්ත, මෙයාට තේරෙන්නේ මෙච්චරයි. ඊට එහා ප්‍රඥාවන්තෙක් ඉන්නේ කවුද? එයා කතා කරද්දි තේරෙනවා මෙයා කොතනද ඉන්නේ, මෙයාට කිව යුත්තේ මොකක්ද, කොතනින් ආරම්භ කරන්න ඕනේ කියන එක කල්යාණ මිත්‍රයාට තේරෙනවා. ඒ හින්දා අදාළ තැනට අදාළ විදියට පැහැදිලි කරනවා. දැන් බෞද්ධ සාහිත්‍යයෙන් ගත්තාම බුදුන් වහන්සේ අපි කතාවක් බෞද්ධ සාහිත්‍ය කතාවක් නේ අඟුලිමාල කතාව. ඒ අඟුලිමාල කතාවේදී බුදුහාමුදුරුව මහාලොකුවට අඟුලිමාලට බණ කිය කිය හිටියේ නෑ, කොටන් දෙලවන වෙලාවේ එතනින් ගැලවිලා මගහැරලා පැනලා යන අවස්ථාවේදීනේ කියන්නේ මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න කියලා නේද? එතකොට අඟුලිමාල කියන්නේ ඒ ශිල්පශාලාවල හිටපු ගුරුකුලයේ හිටපු දක්ෂම ප්‍රඥාවන්ත හොඳ ශිෂ්‍යෙක්, අහිංසක කියයි. එයාට යමක් කියන සැනින් තේරුම් ගන්න හොඳ හැකියාවක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ දන්න හින්දා තමයි ඒක වචනෙන් උඩු යටි කුරු වෙන්න අවශ්‍ය දේ කිව්වේ. ස්වාමීනාස මෙහෙම කරමු. දැන් මේ පහුගිය වසර කිහිපය තුළ අපේ ලංකාව ඇතුළු විදේශීය රටවල්වල මේ පරමාර්ථ ධර්ම ගැන විශාල ප්‍රබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අද බොහෝ ගිහියෝ, මම කියන්නේ ලංකාව විතරක් නෙමෙයි පිටරටවල ආධ්‍යාත්මය ගැන කතා කරන බොහෝ ගිහියෝ අද ආධ්‍යාත්මය, ඒ කියන්නේ පරමාර්ථ ධර්මය සාකච්ඡා කරනවා. අපි මේ අවස්ථාව අපිට මොකද වැඩි කාලයක් නෑ කතා කරන්න, අපි නිකන් උපකල්පනය කරමු මේ මේ YouTube එක මේ අප්ලෝඩ් කරනකොට මේක බලන්නෙම පරමාර්ථ ධර්මය ගැන, එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයක් අහන්න සූදානම් පිරිසක් කියලා අපි නිකන් උපකල්පනය කරමු. එතකොට ඔබ වහන්සේ කොයි විදිහටද මේ මේ ඔබ වහන්සේගේ පණිවිඩය ඒ නරඹන්නට ලැබෙන සලස්වන්නේ? දැන් අපි උපකල්පනය කරමු. දැන් මේ කතා කරන්නේ කෙලින්ම පරමාර්ථ ධර්මය අහන අය විතරයි මේක බලන්නේ. ඒගොල්ලොත් එක්ක තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ එයත් එක්කන් අපිට කතා කරපුවාම දීර්ඝ වශයෙන් මහා ගලවඬ එයාගේ තියෙන දෘෂ්ටි වලින් ගලවඬ මේ මේ එහෙම අවශ්‍ය නැහැ. දැන් අපිට හොඳට තේරෙනවා. කියමුකෝ. ඊට පස්සේ එයා කෙලින්ම ප්‍රතිපත්තිය එයාට කියලා දෙනවා. ප්‍රතිපත්තිය කියලා දෙනවා. ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? මේ මොහොතේ සිහිය පිහිටුවීම සම්බන්ධව තමයි කියලා දෙන්නේ. මොකද අපි දීර්ඝ වශයෙන් මේ ඔය කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාණයෙන් අනිත් සියලුම දේවල් දැන් අපිට කතා කරලා තේරුමක් නැහැ. එයා හොඳ තැනක ඉන්නේ. එයා යම් අවබෝධයක ඉන්නේ. එයා කතා කරන්න ඕනේ ධම්මානුපස්සනාව විතරයි. ඒ කියලා කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය ගැන විතරයි. එතකොට මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය තුළ සිහිය පවත්වන ක්‍රමවේදය හරියටම ට්‍රැක් එකට කියලා දෙන්න ඕනේ. මොකද දන්නවද? දැන්
අපි මේ ගවේෂණය කරගෙන යද්දී අපිට ගොඩක් තැන්වලින් ඇහුණා මේ මොහොතේ සිහිය තියාගන්න, මේ මොහොත ගැන මෙනෙහි කරන්න, මේ මොහොතේ ජීවත් වෙන්න කියන කාරණා අපට හැමතැනින්ම ඇහුණානේ. හැබැයි අපි ගමන් කරනවා, භාවනාවක් කරනවා, එහෙම නැත්නම් මේ මොහොතේ කෑම ටිකක් කනවා, මේ මොහොතේ අපි නානවා, මේ මොහොතේ රෙදි හොදනවා, එතකොට මේ මොහොතේ ඇවිදිනවා, සක්මන් කරනවා. එතකොට දැන් එතනින් ඒ පණිවිඩය යන්නේ අර අහන ශ්‍රාවකයාට, මේ ඔන්න මම ඇවිදිනවා ඇවිදිනවා ඇවිදිනවා, ඒක තමයි එතන ඒ එතනින් නැවැත්තුවොත් වෙන්නේ. හන්දද දැන් ඒ මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාකාරකමනේ. ක්‍රියාකාරකම දිහා බලන්න කවුරුත් කියලා දෙන්න ඕනෙත් නෑ. ඒක සාමාන්‍යයෙන් කවුරුත් කොහොමත් කරන එකනේ. හැබැයි අපි කියලා දෙන්න ඕනේ මේ උබ්බේ අනනුස්සුතේ සුධම්මේසු පෙර නෑසු විරු කතාවක්. මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය ගැනයි කියන්න ඕනේ. අච්චු පණ්ණංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. බද්ධකරත්ත සූත්‍රයේ සඳහන් කරනවානේ, අතීතං නන්වාගමෙය නප්පටි කංකේ අනාගතං යද දීදං පහීනන්තං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත භවිෂ්‍යති. දැන් අපිට මේ යන මාර්ගයේදී නිරායාසයෙන්ම ගලාගෙන එන්නේ අපේ හිතට අතීතයේ සහ අනාගතයේ පිළිබඳ කර්මකාරණානේ, ආවර්ජනානේ, මතක සටහන්නේ, බලාපොරොත්තුනේ, ඔය ටිකනේ වෙන්නේ. දැන් ඔය අතීතය ගෙවිලා අවසාන වෙලා නැවත කවරවදාකත් ඒක නැවත මුණ ගැහෙන්නේ නැති ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය අපිට ආය ආපහු කවදාකවත් එතෙන්ට යන්න බෑ. නමුත් අතීතයේ මෙහෙම දෙයක් වුණා යයි කියලා ඇඟීමක් පහළ වෙනවා මේ මොහොතේ. ඒක සිද්ධ වෙන්නේ මේ මොහොතේනේ. එතකොට ඊළඟ ෂණයකින් එහෙම නැත්නම් තප්පරයකින් පටන් ගන්න තව අවුරුදු 10,000 කෝටි වාරයක් ඈතට තියෙනවා යයි කියලා හිතාගෙන ඉන්න අනාගතේ තාම උදා වුණෙත් නැහනේ. එතෙන්ට යන්නත් බෑනේ මේ මොහොතේ. නමුත් අනාගතය ගැන සිහිනමාවන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු හදන්නේ මේ මොහොතේනේ. එතකොට දැන් අපි තාවකාලිකව මේ අතීතය සහ අනාගතය කියන කාරණා දෙකම දෙපැත්ත අයින් කරලා දාලා යද තීදම් පහිනන්තම් අතහැරලා දාලා තාවකාලික දහම් පහුරක් විදියට මේ 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 සතර ගඟෙන් එතර වෙන්න මේ වර්තමානයේ කියන්නේත් මේ කාලත්‍රයෙන් එකක් නේ මේ මොහොත කියන්නේ. එතකොට මේ මොහොත කියන ස්වභාවය තුළ ඒක තාවකාලිකව අපි තියාගන්නවා. තාවකාලිකව මේ ෂණය කියන තැන. ඒ මොකටද? මේ මනස කියන ස්වභාවයෙන් ඉවත් වීම සඳහාමයි. ලින්දට වැටිච්ච මනුස්සයට වෙන මාර්ගයක් නැහැ. ලින්කටෙන් ගොඩ එන්න නම් භාවිතා කරන්න වෙන්නේ ලින්කටමයි. එහෙනම් මේ මනසම තමයි භාවිතා කරලා අපිට මනසෙන් ගැලවෙන්න වෙන්නේ. එහෙනම් තමයි මේ මොහොත තුල සිහිය පවත්වන විදිය කියලා දෙන්නේ. එතකොට අපිට පුළුවන් ඒ කතාව එතනින් නවත්තපුවාම අහන ශ්‍රාවකයෙකුට ඇහෙන්නේ, ආ රයිට් මම දැන් කෑම කනවා. මම කෑම කනවා නම් මම කෑම කනවා කියලා හිත හිතා කන්න කියලා තමයි ওই භාවනා මධ්‍යස්ථාන වලින් අපිට ඇහෙන්නේ. අපි ඒ වලට ගිහින් දෙනවා, අධ්‍යයනය කරලා දෙනවා, බලද්දි ඒ ටිකනේ ඇහෙන්නේ. නමුත් කෑම කනවා කියන්නේ ක්‍රියාවක්නේ. ඒ ක්‍රියාව තුළ මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවේ ඒ මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවයයි අපි බලන්නේ. අපේ ડોક્ટર තේරුණා? තේරුණා. ඒක 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 වැදගත්. ඒක වැදගත්. ඒ කියන්නේ අර තමන් කරන දේ දිහා බලනවට වඩා ඒ එතන සිදුවෙන දේ, ඒ සිදුවෙන ධර්මතාවය දිහා බලන කියන වැදගත්. ඒක පැහැදිලි. අනිවාර්යෙන්. මොකද අපිට ඒක මේ කියලා දෙන්නේ නැහැ ගොඩක් තැන් වලින්. ඔය ට්‍රච් එක කියන සීමාව හරියට ටච් වෙන්නේ ඒ පාරේ ගියොත් විතරනේ. එහෙම නැත්තම් මේ අර සාමාන්‍ය පොත්වල තියෙන කරුණු කාරණා දැන් මේ මොහොතේ සිහිය පවත්තන්න කියලා පොත කියවලා බලපු කෙනෙක් ඒක තමයි කරන්නේ. දැන් කවදාකවත් ඒක කියලා මේ කියන ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න බැරුව යනවනේ නේද? දැන් මේ මොහොතෙන් ගැලවෙන්න නම් මේ මොහොතම භාවිතා කරලා මේ මොහොතේ සිහිය පවත්තන විදිය හරියටම
කියලා දෙන්න ඕනේ. මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය මොකද්ද? සිද්ධ වෙන ධර්මතාවය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හරිද? සිතිවිල්ලක් සංඥාවක් මේ මොහොතේ සමුදය වෙනවාද? ඒ සමුදය වෙන සමත් සිතිවිල්ල සම්බන්ධං ඉතිරි නැතිවම අවසාන වෙන ධර්මතාවයක් මෙතන ක්‍රියාත්මක වෙනවන්නේ. අන්න ඒ ධර්මතාවය දිහා ප්‍රඥාවෙන් දකිමින් ඉන්න සිහිය පවත්තන්න. ප්‍රඥාවෙන් දකිමින් ඉන්න මේකල් හරි වැදගත්. ප්‍රඥාවෙන් දකිමින් ඉන්න සිහිය පවත්තන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද කරන්නේ කියලා ආර්ය ශ්‍රාවකයා අහන්න එපා ඊගාවට අපෙන් නැවත. ස්වාමීනි කොහොමද ඒක කරන්නේ? මොකද්ද ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ? කොහොමද සිහිය පවත්තන්නේ? අන්න යහන තැන්වලදී උත්තර දෙන්න පුළුවන් පොතට. පොතට ඒක කරන්න බෑ. එතනදී කල්යාණ මිත්‍රයා අත දීලා දැන් එයා ඉන්නේ අමාරු තැනක. එයා ගොඩට ගන්න පුළුවන් තැනක කල්යාණ මිත්‍රයා පිට කරන් දෙන්න ඕන. අන්න ඒ එහෙම කරොත් තමයි එයා ක්‍රමවේදය හරියටම තේරුම් අරන් මේ මොහොතේ සිහිය පවත්වලා මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය පිළිබඳව සිහිය පවත්වලා එයා මේ මොහොතත් ඇත්තටම තියෙනවාද කියන එක හරියටම තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට අතීත අනාගත කියන දෙක අපි කලින්ම අයින් කරලා දැම්මා. වර්තමානයේ කියන මේ මොහොත අර ගඟෙන් එතරට යන්න භාවිතා කරන පහුරක් විදියට අපි භාවිතා කරනවා. ඒ භාවිතා කරලා එහා පැත්තේ තියෙන ക്ഷേම භූමියට පය තියන්න අපි භාවිතා කරපු පහුර කරේ තියාගෙන ආපහු යන්නේ නෑ වගේම මෙච්චර වෙලා මේ මොහොත ගැන ගවේෂණය කරලා මේ මොහොතේ සිද්ධ වෙන ධර්මතාවය ගැන විමර්ශනය කරලා සිහිය පවත්වපු කෙනා මේ මොහොතත් අතහැරලා තමයි අර කියන ස්වභාවයට අවතීර්ණ වෙන්නේ. ස්වාමිනාස් මේ මොහොතත් ඒ මේ මොහොතේ ධර්මතාවයක් කියලා එහෙම එහෙම ගන්න දෙයක් නැහැ කියන එකට උදාහරණයක් අපිට දෙන්න. එතකොට මේ පෙනරබන්නන්ට ටිකක් පහසුයි. ඒ කියන්නේ යංකින්චි සමුදය ධම්මං කියන එක ඉතින් නිතරම ඇහෙන තැනක් නේ. එතකොට දැන් මේ මොහොතේ ගන්න දෙයක් නැහැ කියන තැනට එතන ඔබ වහන්සේ කෙටි උදාහරණයක් එක්ක කිව්වොත් මම එතන වැදගත් වෙයි අපේ පෙනරබන්නන්ට. ගන්න දෙයක් නැහැ කියන කතාව මේ ප්‍රැක්ටිස් කරද්දී තමයි ඒ කරන කෙනාට තේරෙන්න ගන්නෙ. මොකද එයා හිතාගෙන ඉන්නෙම අර එයා ඉන්නේ තාම මේ භූමියනේ, මේ ලෞකික කියන භූමියනේ. එතකොට මේ ලෞකික කියන භූමියේ ඉන්න කෙනාට ගන්න දෙයක් නැහැ කියලා අපි කිව්වට ඒක වචනයක් විතරයි. මොකද දැන් අපි දැන් සාමාන්‍යයෙන් දන්න කතාව අහලා තියෙන විදිහට මේ ඇහි පිල්ලමක් ගහද්දී ලක්ෂ කෝටි වාරයක් සිතිවිලි බිඳි බිඳි යනවා කියන කතාව අහලා තියෙනවා. ඊට පස්සේ දැන් නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා මේ අපරයක් වගේ පුංචි කාලෙකදී චිත්තක්ෂණ ට්‍රිලියන 3ක් පමණ ප්‍රමාණයක් බිඳි බිඳි යනවා කියන කතාව. ඒවා සාමාන්‍යයෙන් ලෞකිකත්වයට සහ මනසට ගෝචර වෙන කාරණානි. එතකොට මේ කියන කාරණාවත් අභිපවා ගිහින් එතන එහෙමවත් ගණනය කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. මේ මොහොතවත් පවතින්නේ නෑ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙන්නේ එයා ප්‍රතිවේදයට පත් වෙන වෙලාවට. යම්කිසි ශ්‍රාවකෙ ඒ දහම් මාර්ගයේ අනුගමනය කරලා ප්‍රතිවේදයට පත් වෙන වෙලාවට, එහෙම නැත්නම් අපි ඔකට අපේ ශුන්්‍යතාවය කියලා නේ කතා කරන්නේ. ශුන්්‍යතාවයනේ ඒ ශුන්්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන මොහොතේදී තමයි ඇත්තටම මෙච්චර වෙලාවක් අපි මේ මොහොත කියලා අල්ලගෙන හිටියද ඒකවත් මේ මොහොතේ තිබුණාද, මේ මොහොතක් කියලා දෙයක්වත් තිබුණාද කියලා සමන්තුලිතමයි ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ ක්‍රමවේදය අනුගමනය කරගෙන යද්දී යාට ඒක දැනෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ හරියට ට්‍රැක් එකේ ගියෝ. එතකොට ඒකට උදාහරණ නැහැනේ කියන්න වචනවලින්. එහෙම නේද? භාෂාව තියෙන්නේ අර එතෙන්ට යනකම් පාර පෙන්නන්න විතරයි. එතන එහාට වචන තියෙන උදාහරණ දෙන්න විදියක් නැහැනේ. ඒව බලව.
කියන්න විතරයි තියෙන්නේ. කොට ඔබහන්සේ දැන් මෙතෙක් ප්‍රකාශ කරපු වැඩේ හැටියට මම හිතන්නේ අපි සාරාංශයක් හැටියට ගත්තොත් ඒ තමන් ඒ සිහියේ සිටීමේ වැදගත්කම ඔබහන්සේ පෙන්වුවා. ඊට පස්සේ ඒ සිහිය කියන එකත් ඒ සිහිය කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඒ සිහිය තියෙන ඕන මේ මොහොතේ තියෙන ධර්මතාවයට. එතකොට මේ මොහොතේ තියෙන ධර්මතාවයෙන් දකින්නට හැකි වෙයි මෙතන මේ මොහොතක් කියලත් ගන්න තැනක් නැහැ කියලා. එතකොට දැන් ඔවා අපිට ඒ කියන්නේ ඉංගියක් හැටියට තමයි අපිට ගන්න පුළුවන් මේ මේ ගවේෂණයට අවතීර්ණ වුණ කෙනෙකුට. එතකොට එතනින් එහාට දැන් මෙතන දැන් අපි නිතරම ඇහෙන දෙයක් තමයි මේ සත්‍යයක් පුද්ගලයෙක් නැති බව දකින්න කියන එක. එතකොට මෙතන ශුන්‍යතාවයක් නැති බවට දකින්න කියන එක. එතකොට වහන්සේ කිව්වා මේ අපේ සම්මුතියෙන් මුලින්ම අර පුද්ගලයෙක් ඇති තනි ඉඳන් තමයි මේ මේක පටන් ගන්න ඕන. එතකොට ඒ පුද්ගලයෙක් යයි තමා ආවර්ජනය කරගෙන සොයන කෙනෙකුට කොහොමද පුද්ගලයෙක් නැති වෙන්නේ? මොකද ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා නැති කරගත හැකිද කියන ඒ කියන්නේ මෙතන ශුන්‍යතාවයක් තියෙන ශුන්‍යතාවයක් නම් තියෙන්නේ එක පුද්ගලයෙකුට දකින්නේ කොහොමද? මොකද එතකොට පුද්ගලයෙකුත් ශුන්‍යතාවය මත පුද්ගලයෙකුත් විද්‍යමාන වෙන්න විදිහක් නැහැ. නමුත් අපි මෙතන පොඩි අර්ථකථනයක් වෙනවා මේ පුද්ගලයෙකුට දැකිය හැකි කියන එක. ඒක කොබහන්සි කොහොමද ඒක මේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ? ඔව් මේමයි. දැන් මම දන්නවා මේක මේ අපේ මේ මාචාර්යතුමා අහන්නේ ඔබතුමා වෙනුවෙන් නෙමෙයි, මේක ඔබතුමා කතන්දරේ දන්නවා. හොඳ, ඔබතුමා මේ වැඩේ ඉවර කරලා තියෙන්නේ කියලා මට දැනෙනවා. එතකොට මේක අහන්නේ අහගෙන ඉන්න විශාල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ කතාව අහන්නේ. හොඳද? මම එහෙම කියන්නත් කැමති නෑ ස්වාමීන් වහන්සේ. එතකොට අපි එක එක චරිතවලට ආරූඪ වෙනවා. ඒ කියන්නේ මම කැමති නෑ මම මේ සාකච්ඡාව කරන්න එතන මම යමක් දැනගෙන කියන එක මම එහෙම කියන්නේ වැඩිය කැමති නෑ. මේ මේක හරි. අපි මේක මට මේ සාකච්ඡාව මට ගිනිය දැනෙන ගන්න එකක් ඕන. මං කිව්වේ මට දැනෙන එකක් මං කිව්වේ හරි මේ කියන ස්වාමීන් වහන්සේ පුද්ගලයෙකුට මේක එතකොට පේනවාද? දැන් ඔයා අහන්නේ මේ ශුන්‍යතාවය අවබෝධ කරගත්තාට පස්සේ ඒක කාටද පේන්නේ කියන එක නේ අහන්නේ එහෙමයි එහෙමයි. නේද? දැන් අවිද්‍යාව අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ ගලාගෙන යන ක්‍රියාවලිය මේ කරන්නේ කරවන්නේ නැති ආරකෝණ ක්‍රියාච විජ්ජති, කරන්නේ කරවන්නේ නැති අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන මේ හේතුඵල ක්‍රියාවලියක් නේ මේ ගලාගෙන යන්නේ. හොඳද? එතකොට ඒ ක්‍රියාවලිය තුළ දැන් අපිට අමතක කරන්න හොඳ නෑ මේක ගලන්න පටන් ගන්නේ අවිද්‍යාව පදනම් කරගෙනමයි. හොඳද? එතකොට අවිද්‍යාව තුළ තමයි සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් සකස් වෙන්නේ. ඒක පැහැදිලිද? හරි සංස ඒ අවිද්‍යාව නිසාම තමයි මේ ඔක්කොම ඊට පස්සේ හැම දෙයක්ම පවතිනවා. අයයි මමත් ඉන්නවා, බාහිර ලෝකයකුත් තියෙනවා, දුකකුත් තියෙනවා. ඒ ඔක්කොම ඒ අවිද්‍යාවෙන් තමයි. කොට මෙතන අවශ්‍යතාවයේ තියෙන මෙතන අවිද්‍යාවක් අවිද්‍යාවකින් මතු ඔබ වහන්සේ හොඳ වචනයක් පාවිච්චි කරා අවිද්‍යාවකින් මතුවෙන දෘෂ්ටිය කියන එක. ඒක මං හිතන්නේ මේ කියන්නේ වචන වලින් මං හිතන්නේ විස්තර කරන්න අමාරු මේවා. නමුත් ඒක මං හිතන්නේ හොඳ හොඳ තැනක්. අවිද්‍යාවකින් මතුවෙන දෘෂ්ටියෙන් තමයි දැන් මේ ඔක්කොම නිර්මාණය. එතකොට ওই නිර්මාණය ඇතුළින් දන්න තමයි අර ආපස්සට දැන් රිවර්ස් ගියර් එක දාලා යන්න ඕනේ. එතකොට ඒ රිවර්ස් ගියර් එක දාලා ආපුවාම එනවා අර අවිද්‍යාව කියන තැනට. එතනින් කොහොමද මේ මේ ප්‍රඥාව ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් දැන් මේ 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 මහා මම නම් වූ සතෙක් පුද්ගලෙක් කෙනෙක් ඉන්නවා කියන චිත්ත රූපය මේ මහා චිත්‍රය මේ මහා මායාව ගොඩනැගෙන්නෙම අවිද්‍යාව හේතු වෙන්නේ, අවිද්‍යාව ප්‍රත්‍යයෙන්නේ. එතකොට දැන් ඔය ක්‍රමවේදේ භාවිතා කරගෙන කරගෙන යන කෙනා ක්‍රමානුකූලව එයාගේ අවිද්‍යාව
බැහැර වෙලා අපි දැන් කතා කරන්නේ මේමනි නෑ සාමාන්‍ය එක උදාහරණයකට කියන්නේ අවිද්‍යාව කියන්නේ අන්ධකාරයක් නම් ප්‍රඥාව කියන්නේ ආලෝකයක් නම් දැන් ආලෝකයේ පහළ වෙන්න 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 අවිද්‍යාවට මේ අන්ධකාරයට මොකද වෙන්නේ දැන් උදේ රෑ එළි වෙනකම්ම අන්ධකාරය තියෙනවා ඊට පස්සේ අරුණෝදයෙන් සූර්යා ආලෝකේ එන්න පටන් ගන්නවා අරුණෝදයත් එක්ක එතකොට අර මෙච්චර වෙලා තිබිච්ච අන්ධකාරය සූර්යාගේ අවදිවීමත් එක්කම නැගී සිටීමත් එක්කම ක්‍රමානුකූලව ටික අඩු වෙලා යනවද නැද්ද ඔය දෙක වෙන්නේ වෙන වෙනමද එකටද ඒ දෙකම එකට සිදු වෙන දෙයක්. මොකද කොහොමටත් ඉතින් අර අපි කාලයක් නැහැ කියන දන්න ගන්න. ස්වාමීනි ඊට වඩා හොඳ ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. දැන් හරි, දැන් ඔබ වහන්සේ හොඳ තැනකට ගෙනා අවිද්‍යාවේමයි ඔබ ඉන්නේ කියන තැන. දැන් ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කෙනෙක් විදියට දැන් ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද මේ මේ බොහෝ ජනතාව අපි හිතමු මන් දන්නේ අපි ප්‍රතිසත්යක් හැටියට ගන්න පුළුවන්ද කියලා. මේ අවබෝධය ඇත්ත වශයෙන්ම මේ අපි හිතා ගන්නා මේ සම්මුති ලෝකේ මමත් ඉන්නවා, ලෝකයක් තියෙනවා, මම කාලත්වයක් කියනවා, මේක මේ උඩු යටිකුරු වෙන අවබෝධයක් නොවේද? එතකොට ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද මේ මේක මේ කියන්නවත් පුළුවන් දෙයක්ද කියලා? මොකද කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ මේ මෙහෙම නෙමෙයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් මෙහෙම නෙමෙයි මේ සිද්ධිය නොවෙන්නේ කියලා ඔබ වහන්සේට කියා ගන්නවත් පුළුවන්ද? මේක වචනවලින් එතන ලොකු නැද්ද මේ අභියෝගයක් කෙනෙකුට පහදන්න? අපේ මේ සිග්නල්ස් වලට මොකක් කරේ වුණා ස්වාමීන් වහන්සේ? තාක්ෂණ සමාවන්න අපේ නරමන්නන්ට පොඩි තාක්ෂණ ගැටලුවක් ආවා. උන්වහන්සේ නැවත සම්බන්ධ වෙයි කියලා මං හිතනවා. මේ අපි එතකන් විනාඩියක් දෙකක් උන්වහන්සේට දෙමු. තාක්ෂණික ගැටලුවක් ආවා. මම හිතන්නේ උන්වහන්සේ උත්සාහ කරයි නැවතත් සම්බ වෙන්න. එතකන් අපි කෙටි සාරාංශයකින් කියමු. උන්වහන්සේගේ දේශනයේ තිබුණ ඒ සංක්ෂිප්ත වර්ෂන් එක පිහියේ පිහිටවීම, පිහියෙන් පවතින ධර්මතාවය දැකීම, ඊට පස්සේ ඒ ධර්මතාවයත් අවිද්‍යාවෙන්ම ඇති වෙන දෙයක් බව දැකීම, ඊට පස්සේ අපි අවසානයේ ප්‍රශ්නයක් නැගුවා, එතකොට කොහොමද පුද්ගල සංකල්පයකට පුද්ගලයෙක්ට මේ නවාවෙන්න අපේ මේ ස්වාමිනාස හරි හරි ස්වාමිනාස දැන් හරි. අරේ මං අර පොඩ්ඩක් ඒ නරඹන්නන්ට කිව්වා ඔබ වහන්සේත් එක්ක සාකච්ඡා කරපු එකේ සාරාංශය. ඊට පස්සේ අපි ආවා කොහොමද පුද්ගලයෙකුට මේ දෙන්න. එතකොට උන්වහන්සේ විස්තර කරා මේක මේ අවිද්‍යා භූමියෙම වෙන දෙයක් නිසා අර ඒ ඉන්න තැනින් ඉඳන්ම තමයි ආපස්සට ගිහිල්ලා මේක බැලිය යුත්තේ කියලා. ඊට පස්සේ මම උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උන්වහන්සේ අවබෝධ කළ කෙනෙක් හැටියට
කොහොමද මේ පණිවිඩය මේ මොකද මේ පණිවිඩයේ අර භාෂාවකින් කිව නොහැකි දෙයක් බව බොහෝ මේක මේ මාර්ගය යන කට්ටියට තේරෙනවා. මොකද භාෂාවම නිර්මාණය වෙලා තියෙන්නේ මනසින් කියන කතන්දරේ විස්තර කිරීමට. ඒක නිසා අපි උන්වහන්සේගෙන් ඇහුවේ මේ අභියෝගය කොහොමද උන්වහන්සේ බාරගන්නේ මේ පණිවිඩය කියන්නද. මොකද මේ මේක පිළිගන්න පිරිස් සමහරට ඉතාමත්ම අල්පයක් වෙන්න පුළුවන්. හරි ස්වාමීන් වහන්සේ. ඩොක්ටර් මෙහෙමයි දැන් මේ මේක මේ දැන් අවිද්‍යාව තුළ ක්‍රියාත්මක වෙන්නේ විඥාණයනේ. විඥාණය කියලා කියන්නෙම අපි එකතු කරගත්ත දැනුම් පද්ධතියක්නේ. උච්ච කාලේ ඉඳලම අපි අහලා දැක්කලා දිට්ඨ සුත මුත විඤ්ඤත කියන මේ ආකාර හතරට එකතු කරගත්ත දැනුම් පද්ධතියක්. ඇහැ කන නාසය දිවකය කියන ඉන්ද්‍රියන් හරහා මං ඒවට කියන්නේ මං කියන්නේ ඇන්ටනා කියලා. මොකද මේ ඇන්ටනා තුළින් තමයි මේ අපි මේ සංඥා ටික අරගෙන මේ ප්‍රොසෙස් කරන්නේ නේද? මනස කියන ප්‍රොජෙක්ටර් එක ඇතුලේ. එහෙම නෙවෙන්නේ. එතකොට ඒ ඒ සංඥා වලින් පෙන්නන ලෝකයක් නේ දැන් අපිට මේ විද්‍යමාන වෙන්නේ. එළිය තියෙනවා වගේ මම ඇතුළු තමත් ඇතුළු ලෝකයක් තියෙනවා වගේ තමයි පෙන්නන්නේ. එතකොට ඒ තියෙනවා වගේ පෙන්නන ලෝකය ඇත්තටම එහෙම එකක් තියෙනවද එහෙම නැත්නම් මේක මායාවක්ද කියලා දැකගන්න නම් අපි අර අර කියපු අර ට්‍රික්ස් ටික භාවිතා කරන්න වෙනවනේ. මොකක් හරි මොකක් හරි ක්‍රමවේදයක් මොකක් හරි තියෙන්න එපා. මොකක් ඒ කියන්නේ තමන්ගේ දැක්ම. මොකද තමන් යයි දැන් තමන් ඉන්නවා කියන තැන ඉන්නේ. ඉතින් එතකොට අර ඒක නිසා අර භාෂි කිව්ව උපක්‍රමයක් යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍යමයි. ආශයි. එතකොට ඒක සාකච්ඡා මාර්ගෙන් තමන් අධ්‍යාත්මික ගවේෂණය තුළින් එහෙම නැත්නම් ට්‍රික්ස් එකක් භාවිතා කරලා නොයෙක් මොකක් හරි ක්‍රමවේදයකින් දැන් මේ වැඩේ අවසාන වෙන්න ඉබේ. හොඳද? ඒ අවසාන වුණාට පස්සේ තමයි එයාට දැනෙන්නේ අපි මේ එයා කියලා කතා කරනවා ව්‍යවහාරයෙන් ඈ. එයා ව්‍යවහාරයෙන් මෙයා මම කතා කරාට ඒකට වචන නැහැ. එතන එහෙම කෙනෙක් පුද්ගලයෙක් එතන මුණ ගැහෙන්නේ නැහැනේ. දැන් ඇත්තටම බලන්නකෝ ඩොක්ටර් මේ විඤ්ඤාණය තුලත් මමෙක් ඉන්නවා කියලා හදාගෙන හිටියේ දෘෂ්ටියක් මිසක් ඇත්තටම ඉඳලාද? විඥානෙත් දෘෂ්ටියක් හදාගෙන තියෙනවා මිසක් ඇත්තටම ඉඳලා නෙවෙයි. එතකොට දැන් මේ විඥානයේ අභිභවාගයෙන් මේ මායාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ප්‍රඥාවෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් තේරුම් ගත්තට පස්සේ එතනත් මේ සත්‍ය පුද්ගලයෙක් මම කියලා කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ නේ කොහොමකත්. මෙතන ගෝචර වෙන්නේ සත්ව පුද්ගල ස්වභාවයක් ගෝචර වෙන්නේ මනසට. එහෙම නැත්නම් විඥාණයට. හැබැයි මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ මෙතන කවදාකවත් සතෙක් පුද්ගලයෙක් ඉඳලාද මේ මොහොතේවත් ඉඳලාද කියන එකේ හරි නිශ්චිත තැනට එන්නේ මේ ප්‍රඥාව අවදි වුණාට පස්සේ විතරයි. ඒ අවදියෙන් එයා තේරුම් ගන්නවා මෙතන තිබිලා තියෙන්නම මේ විඥාණය සහ ප්‍රඥාව අතර අරගලයක් මිසක් ඒ ඒක හොඳ තැනක් විඤ්ඥානය සහ ප්‍රඥානය අතර. මොකද අපි යොද මාරයක් කියන වචනේ ලේසින් යොද නමකද මාරයක් දෙන්නව නෑ බලන්න දෙන්නව නෑ. බුද්ධ සහ මාර සංකල්ප බුද්ධ සහ මාර කියන ස්වභාවයන් දෙකක් අතර අරගලයක් මිසක් සත්තු පුද්ගලයෝ ඉඳලම නෑ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඒකේ වටිනාකම මොකද්ද? දැන් එහෙම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ දැන් මේ නැවත මේ 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 ලෝක ඇහ කන නාසය පේන්නේ නැතුව යනවද? ඒ ටික කොහොමද තියෙනවමනේ. එතකොට ඒ ඒ ඒ දැනෙන තාක්කල් මේ පරිහරණය කරන්න වෙන්නේම අපිට මේ මා අවිද්‍යාවත් එක්ක පදනවෙච්ච ලෝකේ නෙමේද? ඒක නෙමේද? ඔය ඇයි එතෙන්ද විපාක වටයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ?
මොකද මේ පාවිච්චි කරන ඒ වචනේ. ඒ අන්තිමට තමන් ඉන්න ඕනේ එකත් එක්ක කියන එකට ඒක විපාක වටයක් කියලා කියනවා. ඒක පොඩ්ඩක් මේ පැහැදිලි ඒක කරන්න. මෙහෙමයි, ඒක අර එක එක්කෙනාගේ තමන්ට දැනෙන විදිහට කතා කියනවා ඇති. නමුත් මම කියන්නේ මෙහෙම එකක්. ඔය සද්ධම්ම පොණ්ඩරීක සූත්‍රයේ මේ දවස්වල ලොකුවට නැගලා යනවනේ අපේ ડોක්ටර්. එතකොට දැන් ඒකේ උදාහරණයකට ගන්නේ නෙළුම් මලක් නේ නේද? එතකොට නෙළුම් මලේ ඇටය මඩ වගුරේ වැටිලා, මඩ වගුරේ හැදිලා වැඩිලා ඒක මඩ පුපුරගෙන උඩට මතුවෙලා ගඳ ගහන, පිළි ගඳ ගහන, මසුන්ගේ කුණු වෙච්ච කුණු ගඳ ගහන, අර කොළ තැම්බිච්ච ඒ පිළි කොයිලා තියෙන ජලාශයකින් උඩට මතුවෙලා අර්කස දණ්ඩකින් ඊට පස්සේ සූර්යාලෝකයට ආවරණය වෙනවත්, නිරාවරණය වෙනවත් එක්කම ලස්සන නෙළුම් මලක් විකසිත වෙලා ඒ නෙළුම් මලෙන් මුළු ලෝකයක් සුවඳ කරන්න, මුළු ලෝකයක් ආකර්ෂණය කරන්න, මුළු ලෝකයක වන්දනීය පූජනීය ස්වභාවයක් තබන්න තරමට පත් වෙනවනේ. ඒ පත් වුණාට පස්සේ ඒකේ තියෙන අතිවිශේෂම කාරණාව මොකද්ද? ඒ නෙළුම් පෙතිවල අර කුණු ගඳ ගහන මඩ වතුර මොහොතකටවත් පැවරෙන්නේ නැති, ගෑවෙන්නේ නැති ස්වභාවයක් තුල තමයි නෙළුම් මලක් පවතින්නේ. එතකොට දැන් නෙළුම් මලේ ඒ පැවැත්ම, නෙළුම් මල එච්චර සුවඳ දෙදී ලෝකයට ආකර්ෂණය දෙදී වන්දනීය පූජනීය ස්වභාවයෙන් පවතින්න නම් ඒ නෙළුම් මලේ දණ්ඩ මැද්දෙන් කඩලා තාමත් දැම්මොත්, ඒ තර ආයේ මඩේම ඉන්නේ දණ්ඩ තියෙන්නේ ඉතින්. දණ්ඩ මැද්දෙන් කඩලා දැම්මොත් නැත්නම් මුල ගලවලා දැම්මොත් නෙළුම් මලට පැවැත්මක් තියෙනවද? පැවැත්මක් නැහැනේ. මේ දෙක එකට තියෙන්න ඕනේ. මේ දෙක එකට තියෙන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ ධර්ම අවබෝධ වුණාට පස්සේ මේ ලෞකිකයට එන්නේ නැහැ, ලෞකික වැඩක් නැහැ, මේක පට්ටපල් බොරුවක්, මේක මායාවක්, මේක මුලාවක්. ඇත්ත තමයි. ඒ මුලාව යථාර්ථයේ තේරුම් අරගෙන මේ ලෞකිකේ පරිහරණය කරන්නයි මේ ධර්මයේ තියෙන්නේ නේද? ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව මේ ලස්සනට බොහොම සුන්දර විදිහට මෙච්චර කාලයක් ගිනි ගොඩක් පීඩාවක් වේදනාවක් දුකක් කරගෙන හිටපු ලෝකය සතුටින් ගත කරන සිස්ටම් එකක්, මේ සතුටින් ජීවත් වෙන කලාවක් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඔක්ක පැහැදිලිද? එහෙමයි ඔබ වහන්සේ. මං නෑ මං කියන්නේ මේ හොඳ තැනකට අපි කියන්නේ අවසන් කරන්න අපිට විනාඩි 5ක් විතර තියෙනවා. මං කියන්නේ ඔබ වහන්සේ දැන් මේ ඒක ලස්සනට මේ පටන් අරන් මේක ක්‍රමානුකූලව මේ මේ මෙතෙන්ද ගෙනාවා. නමුත් මැද්දේ හරියේදී ඔබ වහන්සේ මේක පොඩ්ඩක් මං සම්මුතියෙන් කියනක් කවන්න නෑ. මොකද ඔබ වහන්සේ සඳහන් කළා මේ රාග, ද්වේෂ, මෝහ කියන එක. රාග කියන එක අපි පොඩ්ඩක් පැත්තකට තියමු. මොකද ඒක ටිකක් ලේසින්නේ. මොකද ඇලීමක් තියෙනවා ආකර්ෂණයට. ඒක අපි මෝහය කියන්නේ නොදැනීම කියන එක. ඒක අර අවිද්‍යාවටත් එකක් සම්බන්ධයි. එහෙම ගාව මේ ද්වේෂය කියන වචනය ස්වාමීන් වහන්සේ මම මේ විශේෂයෙන්ම මතක් කරන්න කැමති. අපි අද අපි වටපිටාව බැලුවත්, අපි මාධ්‍ය දිහා බැලුවත්, අපි නිවුස් දිහා බැලුවත් එන්නේ එක එක මේ කෙනෙකුගේ අදහස් බැලුවත් මම දකිනවා ඒ ද්වේෂය කියන එක ඉතාමත්ම අර නිකන් ගිනි දැල්ලක් වගේ හැමතැනම තියෙනවා. මොකද ඒ ද්වේෂය කියනක කෙනෙකුට තරහක් ආවත් එතනත් ඒ ද්වේෂය තියෙන්නේ. ඊර්ෂ්‍යාවක් ආවත් ඒ ද්වේෂය තියෙන්නේ. එතකොට ඒ වචනවලත් ඒ ද්වේෂය තියෙන්නේ. එතකොට මට හිතෙනවා මේ මේ අපි දකින මේ ද්වේෂය, ඒ ගිනි රැල්ල මේ මේ නිවන සමිකර වසාගෙන යන දෙයක්ද කියලා. මං කියන්නේ මේ මම මේ සම්මුතියෙන් අහන්නේ අපිට මේ දින දකින්න තියෙන දේ. ඒක වැසීගෙන යන වසාගෙන යන ස්වභාවයක් තමයි. හැබැයි ඒක මම දකින්නේ කොහොමද දන්නවද? මේ ඒක අනිවාර්යෙන් ඕනේ මේ මේ ස්වභාවය තුළ මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒක ධර්මතාවයක් හැටියට දකින්න. ඒකත් ධර්මතාවයේ ඒ කොටසක් හැටියට මම අර ඒක මං කෙලිම කිව්ව සම්මුතියෙන් අපි හම්මන් කියලා. ඔව් ඒක හරි. මමත් ඒක සම්මුති උදාහරණයක්මයි කිව්වේ. මම කිව්වේ ඔය කියන කාරණාවට මේ ද්වේෂය කියන කාරණාව අත්‍යවශ්‍ය අංගයක් නිවනට. ඇයි දන්නවද? ගින්නක් තියෙන්න එපැයි ගින්න නිවෙන්න. ගින්නක් නැති තැන ගින්නක් නිවෙන්න දෙයක් නැහැ නේද? මම අදහස් කරේ ඒ ගින්න අපි ඔය අග්ගී වච්ඡගෝත සූත්‍රයේ ඔය තියෙන ඒ ගින්නට අර
ඉන්දන ඒ රොඩු දර වැටෙන තාක් කල් ගින්න ඇවිල්ලා කියන අදහස ඇතුළු තමයි මම ඒක ප්‍රකාශ කරේ. නමුත් ඔබ වහන්සේ කියන්නේ ලෝකෝත්තර පැත්තෙන් ඒ ගින්න ඒකත් ධර්මතාවයක් හැටියට දකින්න පුළුවන් කියන එක තමයි ඉන්නේ. මම කියන්නේ ඒක එතන ගැට නැන්නේ අපි ඔබ වහන්සේ මම කියපු එකයි. නමුත් අර මම අර ඒ ලෞකික අදහස් දුන්නේ මෙතන තවත් පොහොර මෙතන ඉන්දන වැටෙනවා දැන්. එතකොට ගමන දුරයිද කියන අදහසින්. නෑ 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 ගමන දුර නෑ, දුරයි වගේ තමයි පේන්නේ. හරිද? දුරයි වගේ තමයි පේන්නේ. ගිනි නැත්තම් ගිනි දාගෙන හරි වැඩේ ඉවර කරන්න යන අපි ට්‍රයි කරන්න ඕන. ඇයි දන්නවද? ගින්නට ඇවිලෙන්නේ නැත්තම් ඇවිලෙන තැනට බිදුරු දාලා හරි ඒ අවශ්‍ය දේ සක්‍රිය කරගෙන ගින්න, ඒකෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ මෙතනින් ගැලවෙන්න වෙන ක්‍රමයක් තියෙනවා කියලා. අන්න ඒ ක්‍රමය අනුගමනය කරන්න වෙන්නේ. අර හිස ගිනි ගත්තෙකු ඒ හිස ගින්න නිවා ගන්න වෙර දරන්නේ යම්සේද? වහා වහා මේ ස්වභාවය අවබෝධ කර ගන්න නම් ගින්න තියෙන්න ඕනේ. ඒක තමයි ඒ ස්වාමීන් ප්‍රතිලිකාන්න ඒ ගින්න තිබුණාට මේ මට තියෙන්නේ ගින්නක් කියලා ඒ සිහියත් එතෙන් කොහොම හරි එතෙන් සම්බන්ධ වෙන්න ඕනේ. මොකද නැත්තම් ඒ ගින්න හැම වෙලෙම එළියට පෙන්වන්නේ තමන් තුළට හැරිලා දකින්නේ මේ ගින්නක් තියෙන්නේ කියලා. දැන් මෙතන මෙහෙමයි, රාගය කියන්නේ, ද්වේෂය කියන්නේ, මෝහය කියන්නේ ගින්නම තමයි. හොඳද? එතකොට ඩොක්ටර් ඔය රාග දේශ මෝහ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ගිනි කඳවල් 11ක් තමයි මෙතන මේ නිරන්තරයෙන් දැල්වෙන්නේ. හොඳද? ගිනි ඒවා ගිනි කඳ 11ක්. එතකොට ඒ ගින්නටනේ අපි දැන් මේ පිච්චෙන්නේ. සම්මතය කියන්නේම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන මේ සංසිද්ධියම ගිනි ගොඩක්මයි. ඒවා එතකොට දැන් මේ ගිනි ගොඩ තමයි මොහොතක් මොහොතක් පාසා මෙතන හටගන්න සිතිවිල්ල සමුදය වීම. සංඥාවක් සමුදය වීම කියන්නේම ගින්නක්. හොඳද? එතකොට ඒ සමුදය හැබැයි අපි හැම වෙලාවෙම නොදන්නාකම නිසා අල්ලන්නෙම මේ සමුදේ වෙන සංඥාව විතරයිනේ, සිතවිල්ල විතරයිනේ, නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා. එතකොට මේ සමුදේ වෙන සංඥාව මෙතනම අල්ල ගැනීම තමයි මෙතන තියෙන බරපතලම අර්බුදය. හරිද? එතකොට දැන් මේ ස්වභාවය මෙතනම වැඩි ඈතක නෙමෙයි, බොහෝ දුර නෙවෙයි, මේ ෂණය තුළම නිරෝධය අකගන්න තැනම. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධතං ධම්මන්ති. මේ හටගන්න තැනම නිරුද්ධ වෙන කතාව කවර කවදාකවත් අපි බැලුවද? අපි බලලා නැහැ නේද? ඒ බලලා නැතුව නැති නිසා අපිට මුණ ගැහෙන්නම සමුදය විතරයි හැමදාම. සමුදය විතරයි. ඒකට තමයි සංසාර ගමන කියලා කියන්නේ. සිතුවිලි තුල සැරිසරනවා කියලා කියන්නේ. නේද? ඒ සංඥාවක උදාවීම විතරයි අපි ගන්නෙ. දැන් මම උදාහරණයක් මෙහෙම කරන්න. ඇහුණාද ඔයාලට? ඇහුණාද? ඇහුනේ හඬක්නේ. දැන් ඔය හඬේ සමුදේ ඔබට ඇහුණා. නිරෝධය ඒ වුණා. හඬේ නිරෝධය එතනම තිබුණා. දැක්කද ඒක? හරි, ඒක හොඳ මේ සුන්දර උදාහරණයක්. ඒක දැන් අපි මෙච්චර කාලයක් කරේ විපුල මහත්තයා ඔන්න ඔය සමුදේ විතරයි ඇල්ලුවේ. හැම කෙනෙක්ම සමුදේ විතරමයි ඇල්ලුවේ. දැන් ඕක තුලම තියෙන නිරෝධය අපි දැක්කේ නෑ. අන්න ඒක දකින ක්‍රමය කියලා දුන්න බුදුහාමුදුරුවෝ. මේ මොහොතේ අටගන්න තනම නිරුද්ධ වෙන ස්වභාවය දකින්න දැන් සිහිය පවත්තන්න කියලා කියන්නේ ඕකට. දැන් මේක අපි දැන් මම මෙතන මේ අසුරු සැනක් ගහද්දී මේ ඇහෙන සද්දය හොඳට කන් දෙන්නේ දීපුවාම අපිට සද්දේ වැඩක් නැහැනේ. මෙච්චර කාලයක් සද්ද ඇහුණානේ. දැන් අපි මේ ගඟේ උඩුගම් බලා යන්න නම්, පටිසෝධගාමී වෙන්න නම් අපි මේ මේ අසුර තුල තියෙන නිරුද්ධයයි දකින්න. එහෙම තේරුණාද? ඒ නිරුද්ධය දැක්කහම ඇත්තටම එතන ඒ නිරෝධයමයි තියෙන්නේ අවසානයේ. මොකද එතන අර අවිද්‍යාව දැන් අවසන් වෙනද නේ. මේක දැන් ප්‍රැක්ටිස් එකක්. ඒක ප්‍රැක්ටිස් එකක් නේ. දැන් මේක දන්නේ නැති කෙනෙකුටනේ අපි කියලා දෙන්නේ. එහෙමයි. එතකොට දැන් මේ ප්‍රැක්ටිස් එක මේ මොහොතේ දකිමින් 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 ඉඳ 100 පවත්වපුවාම යම්කිසි කෙනෙක්
ඒක දෙන්නේ මේ මනසටමනේ ට්‍රේනින් එක. ඊට පස්සේ දැන් මේ ගඟේ උඩුගම් බලා යන සිස්ටම් එක, මේ ක්‍රම සිස්ටම් එක චේන්ජ් වෙනවා විතරයි වෙන්නේ. මතද? මෙච්චර කාලයක් අනුසෝදගාමීව තමයි ගඟේ පහළට ගලාගෙන ගියේ. මොකේද? ඇසට 90, කනට 90, නාසයට, දිවට, කයට 90, ලැබිච්ච දැනුම් පද්ධතියට 90 තමයි මේ මනස කියන ධාරාව ගලාගෙන යන්නේ. දැන් මේ 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 ඔය මේ කතාවේ තියෙන්නේ 90 සිද්ධ වෙන එකක්ද, එහෙම නැත්නම් උඩුගම් බලා යන එකක්ද? ඒ එතනින් මේක පැහැදිලි වෙනවනේ. ඒක හරියට අපි දැක්කන හරියට බැලුවන. එතන ඒක නිරෝධය දකින්නේ නැහැ. නිරෝධය දකින්නේ නිරෝධයයි දකින්න. ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ උබ්බේ අනනුසුතේසු ධම්මේසු මේ පෙර නැසු විරෝධම අනුගමනය කරන්න. එතකොට තමයි ඔබ පටිසෝතගාමී වෙන්නේ. එතකොට තමයි මේ මාර්ගයේ ඔබ බලා ඔබට අවශ්‍ය නිවීම ලැබෙන්නේ. එතකන් අපි හැමදාම අර ගඟේ අනුසෝතගාමීව පහළට ගලාගෙන යන එකක්මයි වෙන්නේ. නොඑක් දේවල් කර කර යහපත් දේවල් කරනවා, නොඑක් පින්දහම් කටයුතු කරනවා. ඒවා වැරදි නෑ, හොඳයි අම්මත වශයෙන්. හැබැයි ඒ තුලින් නිවනක් හම්බ වෙන්නේ නෑ. නිවීම නම් මුණ ගැහෙන්නේ අතන විතරයි. හරි ස්වාමීන්, අපේ දැන් කාල වේලාවත් අපට අවසන් වුණා. මම හිතන්නේ අපි මෙහෙම කරමු, අපි මේ කතිකාව අපි ඉදිරියට ගෙනියමු මේ වැඩසටහනින්ම. ඊළඟට සැරේ දැන් අද ප්‍රථම වරට තමයි ඔබ වහන්සේව හම්බුනේ. ඊට පස්සේ අපි එතනින් ওই නිරෝධය ගැන අපි තව චුට්ටක් ඉදිරියට යන් අපි ඊළඟ වැඩසටහනේ. එතකන් මම ඒ කියන්නේ ඔබ වහන්සේගේ අවසරත් ඇතුව ඔබ වහන්සේගේ ටෙලිෆෝන් නම්බරේ මේ YouTube එකට සඳහන් කරනවා. මොකද මේක නරඹන්න සමහරට ප්‍රශ්න තියාගෙන මම ඒගොල්ලන්ට කියන්නම් ඔබ වහන්සේට ඉස්සලා පණිවිඩයක් කියවලා කතා කරන්න කියලා. නැත්තම් මේ නැත්තම් ඒක ටිකක් අර තමන් වෙන වැඩ කටයුත්තක් කරද්දි හැම වෙලේම ටෙලිෆෝන් එකට මේ උත්තර දෙන්න අමාරු හින්දා. ඉතින් අද කෝලයක් දීලා මේ ටයිම් එකක් සාකච්ඡා කරගෙන අන්න ඕනම දෙයක් කතා කරන්න කියන්න දහම ගැන. මේ නැත්තම් සමහර අය ගොඩාක් අර මේ නිකන් අනවශ්‍ය දේවල්, දේශපාලනය, ඒව මේව කතා කරන්නේ කාලේ අපරාධනේ. ඒ හින්දා නැතන එන්න يعني අපේ දහමට අදාළ දෙයක්ම කතා කරන්න කියන්න. මේ කාලේ කලින් අපේ හාමුදුරුවනේ තව පැයකින් මේ වගේ සාකච්ඡාවක් කරන්න පුළුවන්ද කියලා වගේ එහෙම කතා කරලා මේ එහෙම කරන්න කියන්නේ. එතකොට හරි ගැටලුවක් නැහැ. එහෙම කරන්න. එහෙනම් අපි අද සූතිවන්ත වෙනවා අපේ ලීකොළ වැවේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට. බොහෝ හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ ඇත්තටම අවංකව ගවේෂණයකට අවතීර්ණ වෙන කෙනෙකුට බලන්න පුළුවන් තැනක්, ඊළඟට විමර්ශනය කරන්න පුළුවන් තැනක්. අපි හැමදාම කිව්වේ බුදුන් වහන්සේ දේශනා කරේ මේක ඇවිල්ලා බලන්න, ඔබ තුලින්ම දකින්න කියන එක. එතකොට අපි උන්වහන්සේව මෙතන කල්යාණ මිත්‍රෙක් හැටියට අපි සලකමු. එතකොට උන්වහන්සේ මේ වැඩසටහනට සහභාගී වුණා කියලා උන්වහන්සේට කිසි මේ වාසියක් එහෙම නැහැ. මේ මේ ගවේෂකයන් උදෙසාමයි මේ වැඩසටහනට පැමිණි. ඒක නිසා අපි උන්වහන්සේට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අපි නැවත හමු වෙමු. තෙරුවන් සරණයි, ගොඩාක් ස්තුති මේ අවස්ථාව ලැබුණාට. මට හරි වාසි, මට තියෙන එකම වාසිය තමයි අනෙක් සියලු දෙනා මේ ප්‍රඥාවන්තෙන් මේ දහම අවබෝධ කරගෙන මේ දුකින් මිදලා සතුටින් ජීවත් වෙන ස්වභාවය දකින්න තියෙනවා නේ. ඒක තමයි මගේ සතුට, ඒක තමයි මගේ වාසිය. හොඳයි, එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.